අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය මහා ශිවරාත්‍රී දිනය අදයි ඒ කාලේ මට සමහරු බැන්නා ඒත් අද තියෙන ප්‍රශ්න එදා තිබුණේ නැහැ හිටපු ජනපති මෛත්‍රී කියයි උත්සව සමය කළුකඩකාරීන්ට රට යට වෙයිද දේශීය පුවත් වෙතයි මුලින්ම අවධානය Hindu බැතිමතුන් මහත් බැතියෙන් සමරන මහා ශිවරාත්‍රී දිනය අදට යෙදී තිබෙනවා මේ ඒ වෙනුවෙන් සියත අපතබන සටහනයි දහමේ ප්‍රධානතම දෙවියන් ලෙස සැලකෙන්නේ ශිව දෙවියන්. Hindu භක්තිකයන්ගේ විශ්වාසය වන්නේ ශිව දෙවියන් සියලුම ජීව රාශිවල උන්නතියේ පියා බවයි. කන්ද පුරාණයට අනුව ශිව දෙවියන්ගේ හැඩයක් නොමැති අතර වරක හිරු කිරණක් ලෙස හෝ වරක හිරුගේ සේයාවක් ලෙස සලකනු ලබනවා. උමයන් කනාව විසින් ශිව දෙවියන්ට කළ පුද පූජාවල ප්‍රතිඵලයක් ලෙස මහා ප්‍රඥාට නැවත මැවීමේ ඵලයේ හිම වූ රාත්‍රිය මහා ශිවරාත්‍රිය ලෙස හඳුන්වන බව Hindu පුරාණයේ සඳහන් වනවා. එම රාත්‍රියේදී උපවාසයේ යෙදමින් ශිව දෙවියන්ට පුද පූජා පවත්වන්නට මෙලොවදීත් පරලොවදීත් නොඑක් සැප සම්පත් ලැබෙන බව Hindu බැතිමතුන්ගේ විශ්වාසයයි. ඒ හේතුවෙන් ලොව පුරා Hindu බැතිමතුන් නිති වර්ජිතව සිට මහා ශිවරාත්‍රී දිනේදී මහත් භක්තියෙන් යුතුව ශිව දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වනු ලබනවා. මෙම දිනේදී ශිව දෙවියන් වෙනුවෙන් උපවාස කිරීම Hindu භක්තිකයන් සලකන්නේ මහා ආනිශංශ ලැබෙන්නක් ලෙසයි. ශිව රූපය කිරිවලින් නැහැවීම ආලෝක පූජා පැවැත්වීම ආදිය මගින් මහා ශිවරාත්‍රියේදී Hindu බැතිමතුන් ශිව දෙවියන්ට පුද පූජා පවත්වනවා. ශිව දෙවියන් වෙනුවෙන් මෙලෙස පුද පූජා පැවැත්වීම තුළින් මෙලවදී කළ පව් පවාරණය වීම සිදුවන බවද Hindu භක්තිකයන්ගේ විශ්වාසයයි. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අද තියෙන්නේ නූල කැඩුණු සරුංගලයක් වගේ. හිතුමතේ භාණ්ඩ මිල ඉහළ දැමීම පිටුපස කලදුටු කල වල ඉහින කළුකඩ මාෆියාව ක්‍රියාත්මකයි. රජය මේ කළුකඩ මාෆියාව පාලනය කරේ නැත්නම් උත්සව සමය කළුකඩකාරයින්ටම ගිය රටක් බවට පත්වේවි. අද වන විට දිනපතාම භාණ්ඩ මිල ඉහළ යමින් තිබෙනවා. ඊයේ තිබ්බ මිල නෙවෙයි අද අපිට දකින්න තියෙන්නේ. විශේෂයෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අද තියෙන්නේ නූල කැඩුණු සරුංගලයක් වගේ. හිතු මතේ භාණ්ඩ මිල ඉහළ දැමීම පිටුපස කල දුටු කල වල ඉහගන්න කළුකඩ මාෆියාව ක්‍රියාත්මකයි. රජය මේ කළුකඩ මාෆියාව පාලනය කළේ නැතිනම් උත්සව සමයේ කළුකඩ කාරින්ටම ගිය රටක් බවට අපේ රටපත් වෙයි. ඇත්තටම භාණ්ඩ මිල ඉහළ දාන්න රජයට සිදුවනවා. ඒ බදු ලබා ගැනීම සඳහා ඒ බදුත් අවසානයේ ජනතාවගේ සුබ සිද්ධියටමයි යොදවන්නේ. අධ්‍යාපනය, සෞඛ්‍ය, ගුරුවැටුප් ආදිය ගෙවන්න රජයට සල්ලි ඕන. ඒ සඳහා බදු ඉතාම වැදගත්. පාසල් දරුවන්ට නොමිලේ දෙන පොට්ටික සහ ඇඳුම් වල ඉඳලා විශාල මුදලක් සුබ සාධනයට අවශ්‍යයි. සමෘද්ධිය වගේ ජනතා සුබ සාධනයටත් රජයට විශාල මුදලක් ඕන. බොහෝ විට රජයේ දුම්වැටි සහ මත්පැන් මිල වැඩි කරනවා. ටික දවසක් පරිභෝජනය අඩු වුණත් ඒවා යලි සුපුරුදු පරිදි අලෙවි කෙරෙනවා. පාර් පෝලිම් වල අඩුවක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේමයි කළුකඩකාරයින්. ඒ අය හිතුමතේ භාණ්ඩ මිල ඉහළ දානවා. මතක ඇතිනේ කොවිඩ් බරපතල බලපෑම් එල්ල කරපු කාලේ භාණ්ඩ සංගමමින් හිඟයක් මවමින් ඔවුන් හිතෙන හිතන විදියට මිල ඉහළ දැම්මා. මේ කණ්ඩායමට අපේ රටේ මහමෝල් හිමියනුත් අයත්. ඒ මහමෝල් හිමියන් කිහිප දෙනා තමයි සහල් වල බලය අතේ තියාගෙන ඉන්නේ. හිඟමවන්නේ මිල ඉහළ දාන්නේ. දැන් එළඹෙන්නේ උත්සව සමය. දැනටමත් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල හොඳටම ඉහළ දාලා ඉවරයි. හැම වෙලාවෙම ඩොලර් හිඟය සහ ඉන්ධන මිල ඉහළ දැමීමට මුවා වෙලා කළු කඩකාරීන් තමන්ට අවශ්‍ය පරිදි හිතුමතේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ දානවා. ඇත්තටම රජය බරපතල ලෙස ඍජුව මැදිහත් වුනේ නැතිනම් උත්සව සමයේ ඔවුන් භාණ්ඩ මිල ඉහළ දාන එක අනිවාර්යයි. පාන් පිටි සීනි පොල් තෙල් සහල් ඇතුළු උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය වගේම හංගන්න හදන අයට දැඩි දඬුවම් ලබා දීමටත් රජය දැන් සිටම සූදානම් විය යුතු බවට ජනතාවත් කියා සිටිනවා. එක කඩේක 200 තියෙනවා, එක කඩේ 250ට තියෙනවා. ඉතින් එහෙම ඉන්නේ අපිට අමාරුයි කරගන්න.
මේක එකම දේ එක එක විදිහට එක එක මිල ගණන් වල තියෙනවා. ඒක තමයි විවසන්න බැරි. අනිවාර්යෙන් රජය මැදිහත් වෙන්න ඕන. රජය වෙලා තියෙන ඉඳගෙන මේක මේ අතෑරියානේ ඒගොල්ලෝ මේ පාලන මිල. ඊට පස්සේ හිතුව විදිහට තමයි හැමෝම හිතුව ගණන් කියනවා. යන කඩේ එක එක මිලයි. බස් එකකට නැග්ගත් ඒ වගේ. ඉතින් මේක පාලන මිලක් කරලා මේ රජය මැදිහත් වෙලා අපිට සාහනය ලබා දෙනවා නම් ගොඩක් වටිනවා. ඊතුන මතයට ඒගොල්ලන් බඩු විකුණන. රජෙම් කිසිම දෙයක් කරන්නේත් නැහැ. ඉතින් ජනතාව තමයි අසරණ වෙන්නේ අම තනටම ගිහිල්ලා. ආණ්ඩුව වැරදෙන ඒගොල්ලන් ලිමිටඩ් ප්‍රයිස් එකක් දාන්න ඕනේ. ඒගොල්ලන් දාන්නේ නැහැනේ කඩකරන්න ඉතන විදියට කඩකරව විකුණනවා. ඒක අල්ලන්නේ නැහැනේ කවුරුත් ඇවිල්ලා එල්ලුවනම් එහෙම විකුණන්නේ නැහැ. බලන්න දැන් අද සබන් කැටයක් ගත්ත රුපියල් 85යි. ඉතින් සබන් කැටේ රුපියල් 85 නා අපි කන්නේ බොන්නේ කොහොමද? මේ පළතුරු අද තියෙන ගාන නෙමෙයි හිට තියෙන්නේ. ඉතින් රුපියල් 2000ක් ගෙනාවා. දැන් සත පහක් නැහැ තියගත් මල්ල මෙච්චරයි. පාලන මිලක් නැහැනේ දැන්. ඒක නිසා වෙලෙන්දු QQ ගානට හිතුවිතු ගානට වෙලෙන්දු විකුණනවා. අපේ රටේ ඉන්ධන අර්බුදයක්වත් විදුලි අර්බුදයක්වත් නැති බව අමාත්‍ය ගම්මපිල මහතා පවසනවා. ඇත්තේ විදේශ විනිමය අර්බුදයක් පමණක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ඉන්ධන මිල වැඩි කරන්නේ නැති බව කියන ඇමතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ අවිනිශ්චිත ලෝකයේ තෙල් මිල නිශ්චිත වන්නේ නැති බවයි. ඇත්තම අපේ රටේ ඉන්ධන අර්බුදයක්වත් විදුලි අර්බුදයක්වත් නෙවෙයි තියෙන්නේ විදේශ විනිමය අර්බුදයක්. මේ අවුරුද්දක් පුරාට මේ අර්බුදය ඇති වෙන බව කිව්වා. දැන් ඒ භයංකාර සිහිනේ සැබෑ වෙලා තියෙනවා. ශ්‍රී ලංකාව පෞගේ වසරේ ඩොලර් බිලියන 21ක් ආනයන සඳහා වියදම් කරලා තියෙනවා. මේකෙන් ඩොලර් බිලියන 2.8යි වියදම් කරලා තියෙන ඉන්ධන ආනයනයට. අනවශ්‍ය වියදම් කපලා දැම්මොත් අපිට හැකියාව තියෙනවා අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කරන්න. ඒ හරහා අඛණ්ඩ විදුලිය සැපයුමක් සහතික කරන්න. මමද ඇමතිවරයෙක් වන ආණ්ඩුව දැන් කළ යුත්තේ ප්‍රමුඛතා හඳුනාගනිමි. ඇපල් මිදි දොඩම් කාලා කළුවරේ ඉන්නවද? පිටරටින් වතුර ගෙනල්ලා බීලා වාහන දුවන්න තෙල් නැතුව ඉන්නවද? නැත්නම් ඒවට කැපකිරීම කරලා අත්‍යවශ්‍ය භාණ්ඩ වෙන ඖෂධ සහ ඉන්ධනවලට අපේ සීමිත විදේශීය විනිමය වැය කිරීමේදී ප්‍රමුඛතාවය දෙනවද කියන ප්‍රශ්නය පිළිබඳ ආණ්ඩුව තීන්දුවක් ගත යුතුමයි. ඒ නොගත් නොගැනීම නිසා තමයි ඇපල් මිදි ඇත, තෙල් ටික නැත, පිටරටින් ගේන මී පැණි ඇත, ඒත් ඖෂධ නැත. ඉන්ධන පිරුමල් වලට සිද්ධ වෙනවා සීමිත ප්‍රමාණයක් විතරක් සෑම කෙටුම් ලබා දෙන්න. මොකද මේ අවස්ථාව අපි සීමා කරලා තියෙන්නේ. නැත්තම් ඇති හැකි අය ගෙවල් වල තියෙන බැරල් වලට පවා ඩීසල් පුරවගෙන ගියාම සාමාන්‍ය දුප්පත් කෙනෙකුට තමන්ගේ ත්‍රීරෝද රථයට යතුරු පැදියට අවශ්‍ය කරන ඉන්ධන සපයා ගැනීම දුෂ්කර වෙනවා. මේ දුෂ්කර මොහොතේ සැමට සහනය ලැබිය යුතු නිසා තමයි සීමා කිරීමක් සහිතව ඉන්ධන නිකුත් කිරීමක් කරන්නේ. අපිට මේ දේ පැහැදිලි කර තැයි බැංකු දෙකට ඩොලර් ලැබුණු වහාම ගෙවීම් කරනවා. අවශ්‍ය ගෙවීම් කරපු වහාම අපි තෙල් ගෙනල්ලා බෙදා හරිනවා. අවිනිශ්චිත අනාගතය ගැන නිශ්චිත ප්‍රකාශ කරන්න මම අනිත්‍ය විශ්වාස කරන බෞද්ධයෙක්. හැමදේම අනිත්‍ය යන තෙල් මිල විතරක් කොහොමද නිත්‍ය වෙන්නේ? තෙල් මිල වැඩි කරන්නේ කිසිම තීන්දුවක් අරගෙන නැහැ. තව පැය 24 මම ජීවත් වෙනවා කියලා එක්ක මට සාතික වෙන්න බෑ, ඔබට සාතික වෙන්න බෑ. තෙල් මිල ගැන විතරක් ඇයි මගේ නිත්‍ය ප්‍රකාශ ඉල්ලන්නේ? අද රටේ ප්‍රශ්නය මැතිවරණය නොව ජීවත් වීම පිළිබඳව ඇති වී තිබෙන නොසන්සුන්තාවයේ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. තම පාලන සමය තුළ ජනතාවට අද වගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වුණේ නැහැ කියලත් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ඒ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින්. අද දවසේ ප්‍රශ්නය රටේ මැතිවරණ පිළිබඳව නෙවෙයි, අද රටේ ප්‍රශ්නය ජීවත් වීම පිළිබඳව ඇති වෙලා තිබෙන නොසන්සුන් බව. එය විශේෂයෙන්ම විසඳන්න ආණ්ඩුව ප්‍රමුඛව අනෙක් සියලු දෙනා සියලු දේශපාලන පක්ෂයක දැනග ආයුධය කියන එකයි මගේ අදහස. තනතුරු බලය නෙවෙයි අවශ්‍ය වෙන්නේ. මිනිස්සුන්ට වෙන්න යන මේ බරපතල ආර්ථික අමාරුවත් එක්ක එන ප්‍රශ්න අපි කොහොමද විසඳගන්නේ කියන කාරණාව. ජීවිතය පිළිබඳව, පවුල් ජීවිත පිළිබඳව අලුතෙන් හිතන්න වෙලා තිබෙනවා. අපි කොහොමද මේ එන ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ? මම ඊයේ කිව්වේ අපිට ආහාර නිෂ්පාදන සංග්‍රාමයක් අවශ්‍යයි කියලා. ආහාර නිෂ්පාදනය කරන යුද්ධයක් අවශ්‍යයි කියලා. මට හුඟක් අය ඒ කාලේ දොස් කිව්වා. මට දොස් කිව්වට ඔබ හැම කෙනෙක්ම දන්නවා මගේ කාල සීමාවේ ඇත්තටම බඩු මිල ඉතාම අඩු තැනක තිබුණේ. ඒ වගේම අද මේ තිබෙන ප්‍රශ්න තිබුණේ නැහැ එදා. නමුත් කාලය විසින් මේ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඒක නිසා අපි කොහොම හරි මේවට මුහුණ දීලා මිනිස්සු විදියට ඔළුව උස්සමු. දේශපාලන අරමුණ වෙනුවෙන් තරුණයින් යොදා ගැනීම සහ මුලින්ම වෙනස් විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පුරසාරම් වචනවලට රැවටෙන්නේ නැතිව තරුණයින්ට සාර්ථක ගමනකට එක්වන ලෙසයි විපක්ෂ නායකවරයා ඇරයුම් කර සිටින්නේ. ඒ ඊයේ ගාල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වමින්
අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය තුළ දේශපාලන හැසිරීම් රටාවන් අධ්‍යයනය කරමු. බොහෝ වෙලාවට අපි දැකලා තියෙන්නේ මොනවා? අපි දකිනවා අර්ථයක් නැති හුදෙක් වචනවලට සීමා වුණු පුරසාරම් ගාම්භීරත්වයකට යටවුණු වහල් වුණු කිසිම හරයක් නැති වැඩපිළිවෙළකට ඉතිහාසයේ පුරාවටම අපි වහල් වෙලා තියෙනවා. මේ රටේ පාසල් පද්ධතිය, පාසල් කීයකට ස්මාර්ට් බෝඩ්ස් තියෙනවා? දැන් දේශපාලඥයන් කියනවා අපි සිංගප්පූරුවක් කරනවා, අපි කැම්බෝඩියාව වියට්නාමය වගේ දියුණු වෙනවා. පොඩ්ඩක් හොයලා බලන්න ඒ රටවල පාසල්වල පන්ති කීයකට ස්මාර්ට් බෝඩ්ස් තියෙනවද? අපේ රටේ තත්ත්වය මොකද්ද කියලා. මේ රටේ අධ්‍යාපන විප්ලවය සිදුවිය යුතුමයි. අලුත්ම අලුත් වාහන පාවිච්චි කරන්න ගන්නකොට යගේ අඩු වෙන අඩු වීමේ යගයක්, ෂෙයර් වීමේ යගයක් තියෙනවා. මතක තියාගන්න ජීවිතේ අන්න ඒ දෙත් සිද්ධ වෙනවා. අපි සාර්ථක වෙන්නේ අලුත් වෙන්න අලුත් වෙන්න. ඉන්සයිඩ් ද බොක්ස් තින්කින්, අර රාමු ඇතුලේ හිතන කිසිම දාක අලුත් විදියට නොසිතන ගමනක් ගියොත් මොකද වෙන්නේ? We become irrelevant. රටේ සාධකයක් නොවන තත්වයකට අපි බිහි වෙනවා. ඉන්ධන විදුලි අර්බුදයන් සහ රටේ වත්මන් තත්ත්වයන් සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා දැන්. මල්ලක් දුන්නම ඡන්දයක් ගන්න පුළුවන්. බෝතලයක් දුන්නොත් රැස්වීමට ගෙන්න ගන්න පුළුවන්. මොනවා හරි සමෘද්ධිය දෙනවා කිව්වොත් උද්ඝෝෂණයට ඇවිල්ලා හිටවගෙන ඉන්න පුළුවන්. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙනවා නම් මොන යකේ හොල්මනක් හරි බලසෝන මේ රටේ ජනාධිපති වුණත් ප්‍රශ්නයක් නැහැ. කන්න නැහැ, බොන්න නැහැ, ගෑස් නැහැ, අරකයි මේකයි විදුලිය නැහැ, තෙල් නැහැ. අපේ මිනිස්සු වැටේ ඉල්ලලා ඉඳගෙන අතවන. රජය හැම වෙලෙම බලන්නේ විදුලිය කපන්න නැතුව ජනතාවට අඛණ්ඩ විදුලිය ලබලා දෙන්න ඒ අවශ්‍ය කරන මැදිහත් වීම වෙලා අද කටයුතු කරනවා. තාප බලාගාර ටික සක්‍රීය කරගත්තාම මේ ප්‍රශ්නේ ඉක්මනින් විසඳගන්න පුළුවන්. අර රෝමිය ගිනි ගනිද්දි නීරෝ වීණාවාදනය කරා වගේ මේ අර්බුදයක් අවස්ථාවේ ආණ්ඩුව සැනකෙලි පවත්ත වැඩලක්ෂය කියලා කොමිස් වැඩලක්ෂයක් තමයි පටන් අරගෙන සල්ලි අච්චුක ගා සල්ලි බෙද බෙද උද්ධමනය වැඩි වෙන පාරක තමයි ආණ්ඩුව යන්නේ. ජනාධිපතිතුමාගේ නායකත්වය ශක්තිමත් කරන්න හැමදාම පෙරමුණ ගත්තේ කාන්තාව. මේ රටේ වැඩි පිරිසක් ජීවත් වෙන්නේ ජනගහනයේ කාන්තාව 52%. ඡන්දායිතිය තියෙන්නේ කාන්තාවන්ට. නිවැරදි නායකත්වය තුළ ඉඳගත් පිරිස තමයි මේ රටේ කාන්තාව කියන්නේ. ගෙසරේ මැතිවරණ ජනාධිපතිවරණේ වැඩි වශයෙන්ම ගෝඨාභය රාජපක්ෂට ඡන්දි දුන්න කාන්තාව. මොකද ඔවුන්ට විශ්වාසයක් තිබ්බා අපි වෙනුවෙන් මේ මිනිස්සයා කතා කරේ අපේ තියෙන දුක ප්‍රශ්න සියලු දේ නැති කරයි කියලා. අපේ ආණ්ඩු කාලේ 117ට ඩීසල් තිබ්බා, පෙට්‍රල් තිබ්බා, රුපියල් 80යි සීනි පැකට් එකක්. හාල් තිබ්බා රුපියල් 70ට 80ට. බේර ගන්නවා කියලා අවසානයේ අන්තිමට අපිට කා තියා ගන්න බැරි තත්ත්වයකට උදා වෙලා තියෙනවා. අද දෙල් අර්බුදය ලයික් කපනවා. අපි මේ අනුදන්නවනේ, අපි රජයක් හැටියට අපි ආසාවෙන් නෙවෙයි මේවා කරන්නේ. අපිට කරන්න දෙයක් නැති හින්දා මේ අපිට දැන් හෙට කියන්න කියන්න පුළුවන් නම් සජිත් ප්‍රේමදාස මහත්තයා ඩොලර් ගේන විදිය එකරෙන් අඬ දිසානායක මහත්තයාට කියන්න කියන්න ඩොලර් රැස්සක් අස්සලා මේ ඩොලර් ප්‍රශ්නේ ඉවර කරන්න කියලා. අදත් පැය පහක් විදුලිය කැපේ කියලා දැන් යන්නේ. හෙට අනිත් දවසේට අද තව අද පැය පහක් විදුලිය වගේ ප්‍රවෘත්ති එන්න පුළුවන්. දෙන්නේ පහයි. ස්නේක් ඇන් ලැඩර් කියලා අපි තියෙන පොඩි ක්‍රීඩාව. නෑ මෙහෙම කාගෙන පල්ලෙහාට වැටෙනකොට ආයෙ ඉරිමගේ නැගිනවා. මම ඒ ක්‍රීඩාවට හරි දක්ෂයි. පාළුවේ බිමට දානකොටම ආයෙ නැගිට්ටා. මොන ප්‍රශ්න තිබුණත් ලිඳින් වතුර බීලා මහ මූදට ආවඩන්නමට බෑ. කඩාගෙන වැටිච්ච රට යලි ගොඩ ගන්න මං මේ පියවර වලට අවතීර්ණ වෙනවා. ඒකට පාර්ලිමේන්තුව අපිට උදව් කරන්න කියලා එතුමා ඇවිල්ලා අර පරණ තැටිය අලුතෙන් පොලිෂ් කරලා කියවගෙන කියවන එතුමා ගියා. ඒක නෙවෙයි රටක් බලාපොරොත්තු වෙන. බැසිල් රාජපක්ෂ මහත්මයා කට්ටක් දුන්නම ඒක ලෙවකන්න බලන් ඉන්න කට්ටිය ඇවිල්ලා මාධ්‍ය හමුවට ඇවිල්ලා බිරෙව්වට ජනතාවට අද තේරිලා බඩගිනින් ඉන්න හැරි රටක් ඕනයි කියලා කියපු කට්ටිය තමයි මේ ආණ්ඩුවට බයින්නේ. උඩ දෙවි කෙනෙක් ඉන්නවා මෙතන. මම ඇත්ත වශයෙන්ම අවංකව යමක් කියන්න ගිහලා එදා පට්ට පරිප්පුවක් ගෑම. ඒ තියෙන වේදනාව ඒවට අහු වුණේ මම දැනගෙන මම කිව්වේ නැහැ කියලා. එහෙම එකක් නෙමෙයි. ඒක අද සියලු කොමිසම් වල ඔප්පු වෙලා තියෙනවා. නැත්තම් මුම් මෙලාවකටත් මාව එළිය තියන් ඉඳි දාන්න පුළුවන් නම් මෙලාවට දංගෙටවල 10-20කටම ආවරින්. එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු මධ්‍යාහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. We'll be right back.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.